ඩ්ලමනි ඔහු පේවනුවර පදිංචිකරුවෙක්. මේ වනබිම්බල සැරිසරමින් අත්දැකීම් ලද චරිතයක්. එහෙත් අද ඔහු අපට හමුවන්නේ එදා තිබූ කඩිසර ජව සම්පන්න බලාත්මක චරිතයක් ලෙස නොවේ. මේ අලියෙකුගෙන් බැටකෑ තවත් ජීවිතයක්. අයිබුවන් මාමා. 2020 11 මාසේ දෙවනිදා නේද? කොහොමද මතකය එදා? මොකක්ද උනේ? මේ මම ඉන්දර හොයාගන්න දර කරගියට මේ වංගුවනේ. ව් මම දැක්ක නෑ. මූ දැම්මං අසෙන් අර කල්ල විසි කොල්ල දුගන එනකොට මා වැටන. මූ එල්ලෝලා මා පස්සේ හාමි අලියෙක් දැන් එනවා. නේද ඉස්සර හැන් මාම දරට යනවා. දර ටිකත් අරන් එනවා. දර කඩාගෙන එනකොට දර කඩන් එනවා. එනකොට අලිය මුලිච්චි වෙනවද මූනට එනවද? දැක්කෙම නෑ. ඒ අලිය මෙහෙම ඉන්න මාම දකින්නෙම නෑ. මෙතන වංගෝවාගෙන කැලේ පැත්තේ ගොල්ලවාගේ පේන්නේ. ඉතින් මං අතන හැල්ල දුවගනාව දුවගනට වැටනමාව. හෝ දැන් අලිය දැක්ක සැනින් තමයි දරමිටිය විසික් කල්ලා දුවන්නේ දුවගනාව ගෙදර ගෙදරෙන්ට මොන්න එනවා වැට්න මාව මේ වැලක පැට. ඕ ඒ වැටුනේ මාමට හැඟෙන විදිහට අලියා දැක්ක නිසා ඇතිවෙච්ච බයටද බයට ඇඟට වැඩිය හිත හිත බය වුණා බය වුණා. ඕ ඒ බාර වැටනා. එතකොට අලිය දැක්කද මාමාව? ඊට පස්සේ හැරල එලෝගොන එනකොට දැක්කේ දැක්ක. එතකොට තමයි දැක්ක. මාමට ලොකු දුරක් යන්න බෑ. නමුත් අපි පොඩි දුරක් හරි යමු. මෙන්න ඔහු අද ඇවිදින විදිය. අර දුවගෙන දුවගෙන දරමිටියක් එක්ක ගිය මනුස්සයෙක් අද වෙද්දී අපි වාඩිවෙමු උතනින්. මෙන්න මෙහෙම තමයි ඇවිදි. කොයි කකුලටද හානි වුනේ? මේ කකුල විතරයි. ඒ කකුලට මං හිතන්නේ ලොකු කැපුම් මේ තියෙන පාරවල් අල්ලපොයි. ඒ අලි අල්ලපු පාරවල් දැන් තවත් නැති. ඔව් හරි. දුවගෙන දුවගෙන ආපු අලියා කකුල් දෙකෙන් දැල්ල ගත්තේ නෑ මම වැටුණානේ. ඔව් මූ ඇවිල්ලා නේ ළඟට ඇවිල්ලා වල හැරුවා වල හාරලා මේ මාර්ගන ගැහුව බොරළු පාර. මේ චිත්‍රපටියක් වගේ මාමට පේනවා. දැන් මම සද්ද නැතුව දැන් මට සී නැතුව වගේ මම ඔහෙ ඉන්නවා. මම එනවා ආයි කකුල මෙහෙම කරන ඇද්දලා ඕම ඉඳලා මම දෙටවත් මොනා වුණත් දන්නේ මම ඉන්නව නැද්ද කියලා මට කල්පනාව නැහැ. කල්පනාව නැති වුණා. දැන් මාමා අර බොරළු ගැහුවා කියන්නේ මේ මූණටද ගැහුවේ? ඔව් මූණට ගැහුවා. හාරලා වල හාරලා ගැහුවා. සුකුර මහත්තයක පේන්නේ නැතුව ගිය දෝවිල්ල ගිහිල්ලා. ඒ වාර ඊට පස්සේ කල්පනා නැහැ මොකුත් නැහැ. දැන් කට්ටිය එනවත් මන් දන්නේ නැහැ. මාමා එතනින් එහාට වෙච්ච දෙයක් දන්නේ නැහැ. අර අලියා ලොකු අලියෙක්ද කබර අලියෙක්ද තනි අලියෙක්ද එහෙමවත් දැක්ක නැද්ද? තනියා හිටියේ. තනියා ඇතාද මොකද මන් දන්නේ නැහැ. මාර දුවගෙන ආවා දුවගෙන යනම වැටුණා. වැටලා මම ආවා එපොගාම මා වැටලානේ. දැන් ඔහොම කරලා හොඬේ දාලා ඔහොම කෙරුවා. මන් දැන් පැත්ත දැම්ම හොඬේ දාලා. ඒ හොඬේ ඇඟේ ගෑවෙනකොට මොන වගේද දැනෙන්නේ? නිකන් කටු කටු වගේ තියෙන්නේ. හා කටු කටු වගේ. ඔව්. එතකොට මේ බිඳුනද? රිඳුනද? රිඳුන මේ තියෙන්නේ තුවලෙච්ච වේද මේ අල්ලපු ඇල්ලිල්ල තමයි මේ විදියට තියෙන්නේ අද විද්දි නේද? ඔව්. මේ කකුල මේ මොකක් හරි පළලා තියෙන්නේ? සූරපු පාරවල් ටුවටයි පාරවල්. දැන් මේ යකඩ ප්ලේට් දාලාද මේ තියෙන්නේ? ඔව් මේ එතන බස්සලා තියෙන්නේ. බස්සලා තියෙන්නේ උකුල් ඇටේ දක්වාම. ඔව් වෙනව නේද? ඔව් මට රිද්දන්න උවමනාවක් නැහැ. මේ එකත් ආ එතනට දනිස් කට්ටක් දාලා තියෙනවා. ඔව් මෙතන ඇන දෙක ඇනයක් දාලා තියෙනවා. ආ ආ දැන් ආයෙ කපන්න ඕන මේ වයින් කරන්න. එහෙමද? දැන් ඉතින් වේදනාව තමයි ඉවසන්න බැරි. මෙච්චර වේදනාව විඳපු මට නේද?
මේ ගමේ මේ අවට මිනිස්සුත් මේ වගේ අලින්ගෙන් බට බැට කාලා තිබුණද එහෙම අත්දැකීම් තිබුණද? ඊදවසල ඒ කාලේ ඒ කාලේ එච්චර තිබුණ නෑ. මේ දැන්නේ මේ හැම තැනම වල්ලි අරපට්ටි වගේ නෑනේ. එහෙමයිනේ. ඉස්සර අපි එහෙම ඉනකොට අලි හිටියේ නෑ. අලි එකෙක් දෙන්නේ කෙනවා ඉතින් මෙන් කෑ ගහලා ටෝච් එක ගහම යනවා යන්න. ආයෙන්නේ. ආයෙන්නේ. දැන් සැන්දෑ පහ එනකොට මේ අලි ගමේ ගෙවල් වල. ඉතින් මාමේ මාමට හිතෙන්නේ මොකක්ද මෙච්චර මේ අලියෙන්න හේතුව, මෙච්චර අලි දඩබ්බර වෙන්න හේතුව මොකක් කියලාද? මෙච්චර මේ මේ බිමේ හිටපු මිනිස්සෙක් විදියට කාලාන්තරයක්. අනේ මන් දන්නේ අලි දැන් මේ අර ඉස්සර වගේ නෙවෙයි, හරි දරුණුයි. හරි දරුණුයි. හරි දරුණුයි කියන්නේ ටෝච් එකට බයත් නැ මේ ලයිට් මේ ගේ කාට ලයිට් එක දාලා මේ ගයිලා. හා. එක්ක බරලක පෙරව බොනවටලු. හා. ඔතන ඔක්කොම කරලා කාලා. හා. තොටේ ගහවත් යන්නේ. දැන් අලියෙක් මෙච්චර ගුටි කාලා තැලිලා ප්ලේට් දාලා ඉන්න මාමා දැන් අලියෙක් ඇවිල්ලා ගේ දොරකොඩින් එබිලා බලනකොට මොන වගේ හැඟීමක්ද සිතුවිල්ලක් දෙන්නේ? හිතට බය තමයි ඉතින් අර. බය. 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 දැන් මාමට හිතෙන්නේ එදා අලියා ගැහුවේ, තනියා ගැහුවේ මාමගේ වැරද්දක්ද නැත්නම් අලියාගේ නපුරුකමද මොකද්ද මාමට හැඟෙන දේ? නෑ ඉතින් මං අලින්ද ඉතින් කිසිම හිරියක් කරලත් නෑ. ඔය හේනට ආවත් ඔය රතිණ කරලා දාලා ටෝච් එක ගාවා. ඒ යනවා යන්නේ. දැන් මේ අලි එහෙම නෙවෙයි. එන දරුණු. එලෝල එනවායි, ටෝච් එක එලෝනවායි, බල්ලන්ට එලෝනවායි. බල්ල පෙන්නන්නද? හා. අර ඇතේ කීපරිද මේ මොගල්ලන්ගේ වත්තට ඇවිල්ලා. හා. ගේල් ගස්ති කාලා ඔක්කොම කාලා. හා. ඒක පාර දිගේම යන්නේ. කැලෙන් යන්නේ. හා. පාර දිගේම මේ ඔහේ ඉඳලා ඉන්නේ ඔහේ ඉඳලා. හා. මාමා. දැන් මාමා මේ වගේම අලිත් එක්ක ප්‍රශ්න තියෙන මිනිස්සු මේ රටේ තවත් ඉන්නවනේ මේ ගමෙන්. එහා. ඉන්න ඉන්න. ඒ ගම්වල අයට මොකක්ද කියන්නේ අලියාගෙන් ඇතාගෙන් කෙනරගෙන් පරිස්සම් වෙන්න? දැනුමුතුකමක් දෙන්න පුළුවන්ද? අලින් දෙකින් අපි අර ඒ කාලේ ඉඳලා ඉතින් අපි වැඩි ඉතින් මේ ඒ කාලේ ඉතින් මෙච්චර දරුණු නෑ අලි. ඔව්. දැන්නේ මේ හැම එකම දැන් ඔය ආරක්ෂා වෙන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද? අලියෙක් අපි හිතමුකෝ මාමා වගේම තව කෙනෙක් දර මිටියක් ඕ මොකක් හරි අරන් එනවා. එනකොට දුවන්නද, දුවන්න එපාද, ගහක නගින්නද, මොකද්ද කරන්න ඕන? ගහට ඉතින් නගින්න ළඟට આવොත් නගින්න වෙලාවක් නෑ නේද? මොන? ආ. අලියා ඒ තරම් වේගෙන් එනවා. වේගෙන් කියන්නේ අලියට දුවන්න බෑ කියන දුවන අපූර්වට. දුවනනේ. මාර දිවිල්ල දුවන අපට දුවන්නත් දැ ඌයි. දැන් මාමට වන්දි ලැබුණද කොහොමද? නෑ ඉතින් ඒක අදලා දැම්මා ඉතින් අපි ගියෙත් නෑ ඉතින්. කොච්චර කල්ද දාලා දැන්? දැන් යමේ ගන්න අවුරුද්දකටත් වැඩිලු මේ දැන් ගෙදර කට්ටියක් තියෙනවා. ඒ කාලෙම දාලා 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 තාමත් නෑ කියන එක තමයි කියන්නේ ඉතින්. මා ගියා ගිහිල්ලා තමයි මේ ඔක්කොම මෙයා කරලා බාර දීලා ඊට පස්සේ ඉතින් අපිට පතරක් ලැබුණෙත් නෑ. ඉතින් අපි යන්න මට යන්නත් බැහැ ඉතින් දාලා නිකන් ගියා. හම්බෙන දවසක ඉතින් ලැබෙයි. ලැබුණොත් අලියා ගැන තියෙන්නේ තරහක්ද වෛරයක්ද මොකද්ද? අලියට තියෙන්නේ මේ මනුස්සයත් එක්ක පුදුම වෛරයක් තියෙන. වෛරයක් තියෙන්නේ. මාමට මොකද්ද ඒ අලියා එක්ක තියෙන්නේ? මං නම් ඉතින් අයියනා දෙයියන්ට කියනවා ඉතින් එහෙම මම කිසිම වරද්දක් කරලත් නැහැ. ඉතින් මේ මම හිතුවේ නැහැ ඉතින් මේ ඒ වෙලාවේ ගෙදර කට්ටිය කෑ ගැහුවා. කෑ ගහන සද්දය වුණා. හා. ඒත් මට වැඩි කැලේ අයි නෙමේ වැඩි ඈතත් නෙමේ සද්දේ ඇහුනෙත් නෑ. ඊට පස්සේ මං එමේට අරකත් කරේ ගියා. හා. පොඩි අර මේ
ඇතිකොට එකයි කත්තරම ඒ කල්ල විසුගලන දුගනාව දුවනම හැරිලා එල්ලෝගනාව එලුගන වැටිලද වැටිල දැම් මං ඉන්නවාද ආව කකුල් දෙකන අකිරුව මෙයා කර ශස් කලද ඊට පස්සේ මට කල්පනාව මොකවන්න මොකවත්න ඒ එනවල් ළඟට ආය පිම්පිනවා අයනවා ළඟට දෙම්මට බයනේ බය බය හිත බයන ඒවාර හොම සද්ද නැතුම ඊට පස්සේ කල්පනාව මුකුත් නෑ නැතුව කියා පසුත් ගැවට පස්සේ ඇස්වලට ඇත් දෙක පේන්නෙත් නෑ 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 සබ්ද විතරයි මාමට වරින් වර මතක් වෙනවා මතකේ ඈතට යනවා තැති ගැන්මෙනවා ලොමු ඩැහැ ගැන්මෙනවා අලි ගැන කල්පනා වෙනවා අලි ඊරෑත් වත්තට ඇවිල්ලත් තියෙනවා ගමේ හරප්පට්ටිය වගේ එහෙට මෙහෙට යනවා කියලා මාමගේ මතකයේ විතරක් නෙමේ ගමේ හැමෝම සාක්ෂි දෙනවා මෙය තමයි මේ වන විට මේ ගම්වල තත්ත්වය ඔහු යකඩ ප්ලේට් වලින් තවමත් එදා මෙන් හයිකාරකම් කරන්නට බැරිව ඇවිදින මිනිහෙක් මෙවැනි වටපිටාවක සිටගෙනත් අලියා කොතෙක් නපුරු වුවත් තමන්ගේ නපුරුකමක් නොපෙන්වා සිටින බව අයියනායක නම් ඇත් හිසක් ඇති දෙවියෙක් වෙනුවෙන් තමන් පේවි සිල් රකින්න බව පවසන අපේ මාමාගේ අදහස Secrets of Nature ඔබට කියා සිටින්නේ අලියා කොතැනදයි අලි සිටින ඉසව්වල කෙනෙකුට ඌව කිව නොහැකි ඒ නිසා පරිස්සම් වෙන්න බුද්ධිමත් වෙන්න තීන්දු තීරණ ගත යුත්තේ නිස්සැකවම ඔබේ ජීවිතය පවත්වා ගැනීමටත් අලින්ගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් බව යලිත් මෙවැනි අත්දැකීමකින් අපි ඔබත් එක්ක පියවර ඔසවනවා ජීවත් වීමේ ක්‍රියාන්විතය වෙත